දැයි ආයි පන්දරවනි අද දිනේදී සුපුරුදු පරිදි අපි 13 ශ්‍රේණියේ දරුවන්ගේ දේශපාලන විද්‍යාව පාඩමකින් සම්බන්ධ වෙනවා. හොඳයි දුවේ පුතේ. අද අපි කතා කරන්නේ ඔයගලන්ගේ 13 ශ්‍රේණියේ පළවෙනි වාරයේ 9 වෙනි ඒකකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය. හොඳයි දුවේ පුතේ. මම පහුගිය සතියේදී ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය යටතේ පාඩම් මාතෘකා දෙකක් කතා කළා. ඔබට මතක ඇති. එකක් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී. අනිත් එක තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී. එහෙනම් මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කියන පාඩම් එකකේ අපි මාතෘකා දෙකක් කතා කරලා අවසානයි. ඔබ දන්නවා ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය කියන මාතෘකාව ගත්තාම දුවේ පුතේ මේක පාසල් කාලච්ඡේද ගණනාවකින් සමන්විත මාතෘකාවක්. එනිසා අද දවසේදීත් අපි ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය යටතේ තවත් සංකල්ප තුනක් ගැන කතා කරනවා. තවත් ප්‍රධාන සංකල්ප තුනක් ගැන කතා කරනවා. ව්‍යවස්ථානුකූල වාදය, පරමාධිපත්‍ය බලය, බලතල බෙදීම මෙන්න මේ සංකල්ප අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි අද මුලින්ම ව්‍යවස්ථානුකූල වාදය පිළිබඳව සාකච්ඡා කරනවා. දුවේ පුතේ, ව්‍යවස්ථානුකූලවාදයේ පියා ලෙස හඳුන්වන්නේ ඉංග්‍රීසි ජාතික ජෝන් ලොක්. ජෝන් ලොක් විසින් 1690 දී රචනා කරනවා සිවිල් සමාජයට සම්මුති දෙකක් කියන පොත. මෙන්න මේ පොතෙන් තමයි ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ. හොඳයි දුවේ පුතේ. දැන් අපි එක කාරණයක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි දුවේ පුතේ, ඕනම දාර්ශනිකයෙක් මොකක් හෝ න්‍යායක් මතවාදයක් ඉදිරිපත් කරනවා නම් ඒකට ප්‍රධාන හේතුව තමයි ඔහු ජීවත් වූ කාලය තුල පැවතුණු දේශපාලන ආර්ථික පරිසරය. දේශපාලන ආර්ථික සමාජ පරිසරය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ, ජෝන් ලොක්ගේ කාලය තුල එංගලන්තය තුල පැවතුනේ ඒකාධිපති රාජාණ්ඩු පාලනයක්. ඒකාධිපති රාජාණ්ඩු පාලනය. මේ ඒකාධිපති රාජාණ්ඩු පාලනය යටතේ රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙලා හිටියා. ජනතාවගේ නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාවය මෙන්න මේ දේවල් අහිමි වෙලා තිබුණා. ඉතින් මෙන්න මේ වගේ කුරුරු පීඩාකාරී පාලනයක් තුළ ජීවත් වෙච්චි බ්‍රිතාන්‍ය ජනතාවට 1688 දී ඉංග්‍රීසි විප්ලවය ඇති වුණා. මෙන්න මේ ඉංග්‍රීසි විප්ලවය තුලින් සමාජ පරිවර්තනයක් සිද්ධ වුණා. මෙන්න මේ සමාජ පරිවර්තනය යෝග්‍යයි. එහෙම නැත්නම් සමාජ පරිවර්තනය හරහා ඇතිවෙච්ච පාලන ක්‍රමය සුදුසුයි කියන එක සමාජගත කිරීම තමයි ජෝන් ලොක්ගේ අදහස වුණේ. මේ කාරණේ දුවේ තවදුරටත් පැහැදිලි කරනවා නම් 1688 ඇති වූ ඉංග්‍රීසි විප්ලවය තුලින් බ්‍රිතාන්‍ය තුල බිහි වුණා ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක්. එහෙම නැත්නම් ඒකාධිපති රාජාණ්ඩු පාලනය බිඳ වැටිලා ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් බ්‍රිතාන්‍ය තුල නිර්මාණය වෙනවා. මෙන්න මේ ඇතිවෙච්ච සමාජ පරිසරය යහපත් කියන එක තහවුරු කිරීම තමයි ජෝන් ලොක්ගේ අරමුණ වුණේ. කොටිම කියනවා නම් පුතේ, දැන් අද බ්‍රිතාන්‍ය ගැන අවධානය යොමු කරන්න. අද පැහැදිලිවම බ්‍රිතාන්‍ය තුල තියෙන ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක්. අද රජින කියන්නේ නාමික විධායකයෙක්. අද සත්‍ය විධායකයෙක් වෙන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ. එහෙනම් අද මේ තියෙන බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයේ මූලාරම්භය හැටියට අපි හඳුන්වනවා මෙන්න මේ කියන ඉංග්‍රීසි විප්ලවය. එහෙනම් ඉංග්‍රීසි විප්ලවයේදී සිද්ධ වුණේ ඒ කාලයේ බලයේ සිටපු ඒකාධිපති ජේම්ස් රජු බලයෙන් පහ කරලා පාර්ලිමේන්තුවට වග කියන නාම මාත්‍රික රජ කෙනෙකු, එහෙම නැත්නම් නෙදර්ලන්ත විලියම් කියන පාලකයා පත් කරගන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සමත් වුණා. ඒ නිසා එතනින් පස්සේ බ්‍රිතාන්‍ය රජු හෝ රජින පාර්ලිමේන්තුවට වග කියන්න පටන් ගත්තා. ඒ වගේම රටේ නීති රීති පැනවීමේ බලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හිමි කරගත්තා. මෙන්න මේ ඇතිවෙච්චි සමාජ පසුබිම, එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල පරිසරය ඉතා යහපත් කියන එක පෙන්වීම තමයි ජෝන් ලොක්ගේ අරමුණ වුණේ. එනන්දුගේ පුතේ, දැන් අපි මෙතනින් සාකච්ඡා කරේ
ගස්ථානුකූලවාදී පියා ජෝන් ලොක් කියන කාරණයත් ඒ වගේම ජෝන් ලොක් විසින් 1690 දී රචිත සිවිල් සමාජ සම්මුතිය දෙකක් කියන කෘතිය තුලින් ගස්ථානුකූලවාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කළා කියන කාරණයක් තමයි අපි මෙතනින් පැහැදිලි කළේ. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට විවස්ථානුකූලවාදය කියන සංකල්පය නිර්වචනය කරනවා. මොකද්ද විවස්ථානුකූලවාදය කියන්නේ? දුවේ පුතේ මේ සම්බන්ධයෙන් ප්‍රධාන අර්ථකථන දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රධාන අර්ථකථන දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි පුතේ පටු අර්ථය. දෙවෙනි එක තමයි පුළුල් අර්ථය. පටු අර්ථය සහ පුළුල් අර්ථය. ඉස්ලාම අපි බලමු පටු අර්ථයෙන් මොකද්ද කියන්නේ කියලා. දුවේ පුතේ විවස්ථානුකූලවාදය කියන එකෙන් අදහස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රාජ්‍ය පාලනය ගෙන යාම සුදුසු වේ කියන අදහස. පටු අර්ථකථනින් කියන්නේ අන්න එහෙම අදහසක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුල් කරගෙන රටක ආණ්ඩුක්‍රමීය ක්‍රියාවට නැංවීම සුදුසු වේ කියන අදහස තමයි අපි හඳුන්වන්නේ පටු අර්ථය කියලා. එහෙනම් අපි ඊළඟට දෙවෙනි අර්ථයට යමු. දෙවෙනි අර්ථය පුළුල් අර්ථය. දුවේ පුතේ පුළුල් අර්ථය ගත්තාම පටු අර්ථයට වඩා සංකීර්ණයි. හැබැයි ඒ අර්ථය අර්ථාන්විත භාවයෙන් වැඩි. පටු අර්ථයට වඩා අර්ථාන්විත භාවයෙන් වැඩි පුළුල් අර්ථය. මොකද්ද පුළුල් අර්ථයෙන් කියන්නේ? දුවේ පුතේ පුළුල් අර්ථයෙන් කියනවා මෙහෙම. රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගනිමින් පාලනය ගෙන යාම පමණ ප්‍රමාණවත් නොවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයන්ගේ සහ පාලිතයන්ගේ ඉහළම පිළිගැනීමට සහ ගෞරවයට ලක් වූ පූජනීය දෙයක් බවට පත්විය යුතුයි. බලන්න හි අර්ථය. රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන පාලනය ගෙන යාම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ පාලනය, ඒ පාලනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියලු පුරවැසියන්ගේ සහ පාලකයන්ගේ ඉහළම පිළිගැනීමට ලක්වෙච්චි පූජනීය දෙයක් බවට පත්විය යුතුයි කියන එක මේකෙන් අදහස් වෙනවා. තවත් විදිහකින් කියනවා නම් දුවේ පුතේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිවිල් ආගමක් බවට පත්විය යුතුයි කියන එක තමයි මෙයින් අදහස් වෙන්නේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිවිල් ආගමක්. මොකද්ද දුවේ පුතේ සිවිල් ආගමක් කියන්නේ? රටේ ජනතාව අදහන ඕනම ආගමක් දුවේ පුතේ අපි හඳුන්වනවා සිවිල් ආගමක් කියලා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් අපි ගත්තොත් අපේ රටේ බෞද්ධ ආගම, හින්දු ආගම, කතෝලික ආගම, ඉස්ලාම් ආගම මෙහෙම විවිධ ආගම් තියෙනවා. මේ කුමන ආගමක භක්තිකයෙක් වුණත් තමන්ගේ ආගම අදහන්නේ ඉතාම ගෞරවයෙන්, ඉතාම භක්තියෙන්. ඒක අපි පිළිගන්නවානේ. ඉතින් අන්නේ වගේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගඳවත් රටේ ජනතාව තුළ මෙන්න මේ වගේ හැඟීමක් තියෙන්න ඕනේ. තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූජනීය දෙයක් ලෙස රටේ ජනතාව හිතන්න ඕනේ. අන්නේ තත්වයට ආවොත් එහෙම ව්‍යවස්ථානුකූලවාදය සාර්ථක වෙනවා. එනම් පුළුල් අර්ථයෙන් කියන්නේ මොකක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන පාලනය ගෙන යාම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. රටේ පුරවැසියන්ගේ සහ පාලකයන්ගේ ඉහළම පිළිගැනීමට සහ ගෞරවයට ලක්වෙච්චි පූජනීය දෙයක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පත්වෙන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට කතා කරනවා රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූජනීය දෙයක් බවට පත්වෙන්න බලපාන සාධක. දැන් අපි ව්‍යවස්ථානුකූලවාදයේදී පුළුල් අර්ථකථනයෙන් කිව්වනේ ව්‍යවස්ථානුකූලවාදයේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූජනීය දෙයක් බවට පත් වෙන්න ඕනේ කියලා. දුවේ පුතේ විචාරකයෝ කියනවා රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූජනීය දෙයක් බවට පත් වෙන්න නම් කරුණු දෙකක් ඉටු වෙන්න ඕනේ. එකක් තමයි ව්‍යවස්ථානුකූල භක්තිය. දෙවෙනි එක තමයි ජනතාවගේ සිතුම් පැතුම් සමග ඉදිරියට යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති හැකියාව. පළවෙනි එක තමයි ව්‍යවස්ථානුකූල භක්තිය. දෙක ජනතාවගේ සිතුම් පැතුම් සමග ඉදිරියට යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති හැකියාව. මොකද පුතේ ව්‍යවස්ථානුකූල භක්තිය කියන්නේ? රටේ ජනතාව හිතන්න ඕනේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ තමන්ගේ ආරක්ෂකයාය, තමන්ගේ මග පෙන්වන්නාය, තමන්ගේ නියාමකයාය කියන හැඟීම ඇති කරගන්න ඕනේ. දැන් බලන්න අපේ දෙමව්පියෝ සම්බන්ධයෙන්, අපේ දෙමව්පියෝ සම්බන්ධයෙන් අපි තුළ තියෙන්නේ මේ වගේ භක්තියක් නේද? අපේ ආරක්ෂකයාය, අපේ මග පෙන්වන්නාය, අපේ නියාමකයාය, මේ හැඟීම දෙමව්පියන් සම්බන්ධයෙන් අපි තුළ ඇති වෙනවා. අන්නේ වගේ තමයි පුතේ, රට ජනතාව තුලත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙන්න මේ වගේ හැඟීමක් ඇති වෙන්න ඕනේ. අපි දෙවණියක බලමු. දෙවණිය කියන්නේ ජනතාවගේ සිතුම් පැතුම් සමග ඉදිරියට යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හැකියාව තියෙන්න ඕනේ කියන කාරණේ. මොනවද ජනතාව හිතන්නේ පතන්නේ? දැන් අපිනේ ජනතාව කියන්නේ. අපි හැම වෙලේම හිතනවා පුතේ නිදහස ගැන, අයිතිවාසිකම් ගැන, සමානාත්මතාවය ගැන. ඒ වගේම අපේ හැකියාවන් ප්‍රවර්ධනය කරගන්න ඉඩකඩ තියෙනවද නැද්ද කියන කාරණේ. ඉතින් මේව තමයි ජනතාවගේ සිතුම් පැතුම් කියන්නේ. මෙන්න මේවා සමග ඉදිරියට යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හැකියාවක් ලැබෙනවා නම් අන්න එතනදී අපි කියනවා ව්‍යවස්ථානුකූල භක්තිය ඇති වෙනවා කියලා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි දැන් කතා කරේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පූජනීය දෙයක් බවට පත්වීමට බලපාන සාධක පිළිබඳව. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරනවා ව්‍යවස්ථානුකූලවාදයේ සාර්ථක වීම සඳහා ආණ්ඩුවේ බලය සංවර්ධනය වීමේ අවශ්‍යතාව පිළිබඳව. දැන් අපි ඉස්සෙල්ලා ව්‍යවස්ථානුකූලවාදය කියන එක නිර්වචනය කළානේ. ඒ නිර්වචනයේදී අපි පැහැදිලිව තේරුම් ගත්තා රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන පාලනයගෙන යන්න ඕනේ. ඒක තමයි ව්‍යවස්ථානුකූලවාදය කියන්නේ. ඒ වගේම පුතේ රටක ව්‍යවස්ථානුකූලවාදය සාර්ථක වෙන්න නම් ආණ්ඩුවේ බලය සීමා වෙන්න ඕනේ. ඒක අපි සංවර්ධනය වීම කියලා හඳුන්වනවා. ආණ්ඩුවේ බලය සීමා වෙන්න ඕනේ. ඒක තමයි අපි හඳුන්වන්නේ සංවර්ධනය වීම කියලා. එහෙනම් සංවර්ධනය කිරීම සඳහා මෙන්න මේ රූප රාමුවේ තියෙන ආකාරයේ විධිවිධාන රටවල් තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොනවද මේ විධිවිධාන? පළවෙනි එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවතින ඕනේ. අයිතිවාසිකම් පනක් තියෙන්න ඕනේ. බලතල බෙදලා තියෙන්න ඕනේ. ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තියෙන්න ඕනේ. ෆෙඩරල් වාදයේ හෝ බලයේ විමධ්‍යගත කිරීමක් අවශ්‍ය වෙනවා. ෆෙඩරල් වාදයේ හෝ බලයේ විමධ්‍යගත කිරීමක් අවශ්‍ය වෙනවා. හොඳයි දුවේ පුතේ. අපි ඊටාම කෙටියෙන් මෙන්න මේ කරුණු ටික ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ. පළවෙනි එකෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම අවශ්‍යයි කියන එකනේ. හැබැයි පුතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මූලධර්ම වලට අනුව පාලන කටයුතු පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වීම විතරක් තිබිලා පාලකයෝ තමන්ගේ හිතුමනාපයට පාලනය පවත්වාගෙන යන්න ගියොත් ආණ්ඩුවේ බලය සංවර්ධනය වෙන්නේ නැහැ. අපි දෙවෙනි කාරණය ගැන හිතුවොත් ඒක කියන්නේ අයිතිවාසිකම් පනත් ක්‍රියාත්මක වීම අවශ්‍යයි කියන එකනේ. දුවේ පුතේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය 1948 දී මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් සම්මත කළා. මේ විශ්ව ප්‍රකාශනය තුළ වගන්ති 30ක් ඇතුළත් වුණා. අන්නේ විශ්ව ප්‍රකාශනය තුළ රටක පුරවැසියන්ට හිමිවිය යුතු මානව අයිතිවාසිකම් පිළිබඳ විස්තර කරලා තියෙනවා. ඉතින් බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එහි අඩංගු ලක්ෂණ තමන්ගේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙනවා පුරවැසියන්ට මූලික අයිතිවාසිකම් ලබා දීමේදී. ඉතින් මෙතනින් අපි කියන්න හදන්නේ ඒ විදිහට මානව අයිතිවාසිකම් පනත් ක්‍රියාත්මක වීම මගින් ආණ්ඩුවේ බලය සංවර්ධනය කරන්න පුළුවන්. එතකොට ව්‍යවස්ථානුකූලවාදය සාර්ථක වෙනවා කියලා. තුන්වෙනි එක හැටියට අපි ගන්නෙ බලතල බෙදීම. දුවේ පුතේ, බලතල බෙදනවා කියන එකේ තේරුම තමයි ආණ්ඩුවේ බලය ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ලෙස බෙදීම. ආණ්ඩුවේ බලය ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ලෙස බෙදීම. එතන මේ බලතල බෙදීම ගැන මම ඊළඟ සංකල්පයේදී කතා කරන නිසා, ඊළඟ පියවරදී කතා කරන නිසා මම බලතල බෙදීම ගැන මීට වැඩිය කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ.
එහෙනම් අපි ඊළඟ විධිවිධාන ගැන කතා කරනවා. ඒ තමයි ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් පැවතීම. මොකද්ද දුවේ පුතේ ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකය කියන්නේ? ඒකේ තේරුම තමයි පුතේ රටක ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් සමන්විත වීම කියන කාරණේ. දැන් උදාහරණයක් ඇටියට අපි ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය පුතේ ද්විමාණ්ඩලිකයි. මණ්ඩල දෙකයි. මහජන මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය කියලා. ඊළඟට බ්‍රිතාන්‍ය ගත්තොත් බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකයි. නියුක්ත මන්ත්‍රී මණ්ඩලය සහ සාමි මන්ත්‍රී මණ්ඩලය. ඉන්දියාවේ ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකයි. ලෝක සභාව සහ රාජ්‍ය සභාව. දැන් එතකොට මේ විදිහට රටක ව්‍යවස්ථාදායකය මණ්ඩල දෙකකින් සමන්විත වීමේ වැදගත්කම මොකක්ද? වැදගත්කම තමයි පුතේ තනි මණ්ඩලයකට ආඥාදායක ආකාරයට නීති පැනීමේ බලය අහිමි කිරීම, සීමා කිරීම. එහෙම නැත්නම් තනි මණ්ඩලයකින් සමන්විත ව්‍යවස්ථාදායකයකට තමන්ට අභිමත පරිදි නීති රීති පැනවීමේ බලය සීමා කිරීම තමයි මණ්ඩල දෙකකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ගත්තොත් ඇමරිකාවේ මහජන මන්ත්‍රී මණ්ඩලයට හා සමාන බලයක් සෙනෙට් මණ්ඩලයට තියෙනවා. ඇතැම් කටයුතු වලදී මහජන මන්ත්‍රී මණ්ඩලයට වඩා වැඩි බලයක් සෙනෙට් මණ්ඩලයට තියෙනවා. ඒ හරහා අර නීති පැනවීමේ බලය එක්තරාකාරයකට සංවර්ධනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් පැවතීමෙන් ආණ්ඩුවේ බලය සංවර්ධනය වෙනවා. ඊමගින් ව්‍යවස්ථානුකූලවාදය සාර්ථක වෙන්න පුළුවන්. අවසානික තමයි පුතේ ෆෙඩරල් වාදය හෝ බලයේ මැදගත කිරීම. ඊමගින් මොකද වෙන්නේ? ෆෙඩරල් වාදය කියන්නේ පුතේ සංධීය වාදී. අපි ගත්තොත් ඇමරිකාව, ස්විට්සර්ලන්තය, කැනඩාව මේ වගේ රටවල් වල තියෙන්නේ සංධීය ආණ්ඩුක්‍රමයක්. සංධීය ආණ්ඩුක්‍රමයකදී මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩුවට බෙදලා තියෙනවා. ඒ හරහා ආණ්ඩුවේ බලය සීමා වීමක් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ඇට ගත්තොත් පුතේ ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා, ප්‍රාන්ත ආණ්ඩු 50ක් තියෙනවා. ඒතර මධ්‍යම ආණ්ඩුවට නීති පැනවීම සම්බන්ධයෙන් ලැබෙන කාරණා වෙනම තියෙනවා, ප්‍රාන්ත ආණ්ඩුවට නීති පැනවීම සම්බන්ධයෙන් ලැබෙන කාරණා වෙනමම තියෙනවා. ඒ නිසා ඒකාධිපති ආඥාදායක පාලනයක් ඇතිවීම වැළකීලා යනවා ෆෙඩරල් වාදයේ ක්‍රියාත්මක වීම තුලින්. ඒ හරහා ආණ්ඩුවේ බලය සංවර්ධනය වෙනවා විතරක් නෙවෙයි පුතේ, ව්‍යවස්ථානුකූල වාදය සාර්ථකව පවත්වාගෙන යන්නත් පුළුවන්. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරනවා රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පැවරෙන කාර්යයන් පිළිබඳව. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පැවරෙන කාර්යයන්. දුවේ පුතේ, දේශපාලන විචාරකයෝ කියනවා රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් හරියට කැඩපතක් වගේ කියලා. ඇයි අපි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි පුතේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් හරියට කණ්ණාඩියක් වගේ. දැන් අපි කණ්ණාඩි ඉදිරියට ගියාම කණ්ණාඩිය විසින් අපේ ප්‍රතිබිම්බය පැහැදිලිව පෙන්වනවා. අපේ පැහැදිලි රූපයක් අපිට පෙන්වනවා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පුතේ වගේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රාජ්‍ය පිළිබඳව පැහැදිලි ප්‍රතිබිම්බයක් රටේ ජනතාවට, ඒ වගේම අන්තර්ජාතික සමාජයට පෙන්වලා දෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැවරෙන කාර්යයන් කීපයක් අපි හඳුන ගන්නවා. පළවෙනි එක තමයි දුවේ පුතේ රාජ්‍යයේ ස්වභාවය පෙන්වනවා. රාජ්‍යයේ ස්වභාවය පෙන්눔 කිරීම. මොකද දුවේ පුතේ රාජ්‍යයේ ස්වභාවය කියන්නේ? ඒකේ තේරුම තමයි පුතේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්ද, සමාජවාදී රාජ්‍යයක්ද අනික් හඳුන ගන්න පුළුවන්. එතකොට රාජ්‍යයේ ස්වභාවය කියන එකේ අර්ථය තමයි දුවේ පුතේ රටේ දේශපාලන සහ ආර්ථික දර්ශනය. රටේ දේශපාලන සහ ආර්ථික දර්ශනය පෙන්눔 කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක දේශපාලන දර්ශනය වෙන්නේ ලිබරල් වාදය. ඒ වගේම ආර්ථික දර්ශනය වෙන්නේ ධනවාදය. සමාජවාදී රාජ්‍යයක් ගත්තොත් සමාජවාදී රාජ්‍යයේ දේශපාලන දර්ශනය සහ ආර්ථික දර්ශනය කියන දෙකම
සමාජවාදය වෙනවා. හොඳයි දුවේ පුතේ. ඊළඟට ආණ්ඩු ව්‍යවස්ථාවක් මගින් ආණ්ඩුවේ ස්වභාවය පෙන්눔 කරනවා. මොකද්ද? ආණ්ඩුවේ ස්වභාවය පෙන්눔 කරනවා. ආණ්ඩුවේ ස්වභාවය කියන්නේ දුවේ පුතේ ඒකීයද, සංධීයද, ජනාධිපතිද, කැබිනට්ද? මෙන්න මේක පෙන්눔 කරනවා. දැන් අපි ගත්තොත් අද තියෙන අපේ රටේ ආණ්ඩු ක්‍රමය මේක අපි හඳුන්වනවා 1978 ආණ්ඩු ක්‍රමය කියලා. 1978 ආණ්ඩු ක්‍රමයේ පළවෙනිම ගන්තියෙන් කියනවා දුවේ පුතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා. ඒ වගේම දෙවෙනිම ගන්තියෙන් කියනවා ඒකීය රාජ්‍යයක් වේ කියලා. දැන් එහෙමනම් අපිට පැහැදිලි මේ ආණ්ඩු ක්‍රමවස්තාව දිහා බැලුවාම අපේ රටේ ජනතාවට අවබෝධ කරගන්න පුළුවන් රාජ්‍ය ස්වභාවය සහ ආණ්ඩුවේ ස්වභාවය මොකක්ද කියන කාරණේ. දැන් අපි ගත්තොත් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය එක පැත්තකින් ඒකීය වෙනවා, අනිත් පැත්තෙන් කැබිනට් ආණ්ඩුවක් තියෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් ඇමරිකන් ආණ්ඩු ක්‍රමය එක පැත්තකින් සංධීය වෙනවා, අනිත් පැත්තෙන් තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. දැන් පැහැදිලිද මං කිව්ව දේ? එනම් දුවේ පුතේ රටක ආණ්ඩු ව්‍යවස්ථාවක ඊළඟ කාර්ය වෙන්නේ ආණ්ඩුවේ ස්වરૂපය පෙන්눔 කිරීම. ඊළඟ අපි තුන්වෙනි කාරණේ කතා කළොත් දුවේ පුතේ පුරවැසියන්ගේ නිදහස අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යොදා ඇති විධිවිධාන හඳුනා ගන්න පුළුවන්. පුරවැසියන්ගේ නිදහස අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යොදා ඇති විධිවිධාන හඳුනා ගන්න පුළුවන්. මානව හිමිකම් කොමිසම් සභා එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බලය පැවරීම මේ වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. දැන් අපි 78 ආණ්ඩු ක්‍රමය ගත්තොත් 78 ආණ්ඩු ක්‍රමයේ අපේ රටේ පුරවැසියන්ගේ නිදහස අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ආයතන තුනක් ගොඩනගලා තියෙනවා. නැත්නම් යන්ත්‍රණයක් ඇති කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා, මානව හිමිකම් කොමිසම තියෙනවා, ඔම්බුඩ්ස්මන් තන්ත්‍රය ඇති කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විධිවිධාන අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම තමයි හතරවෙනි කාර්ය වෙන්නේ පුතේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා විධිවිධාන යොදනවා. මොකද්ද? රටේ දේශපාලන ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා විධිවිධාන යොදනවා. දුවේ පුතේ දේශපාලන ස්ථාවරභාවය කියන එක අපි වෙන විදියකින් කියනවා නම් රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති වෙන එක වැළක්වලා තියෙනවා. රටේ අස්ථාවර භාවයක් ඇති වෙන එක වැළැක්වීමට පියවර අරගෙන තියෙනවා. මොනවාද උදාහරණ? පාලකයන් පත්වන ආකාරය දක්වලා තියෙනවා, ඒ අයගේ නිල කාලය දක්වලා තියෙනවා, ඒ අය දුරෙන් පහ කරන ආකාරය දක්වනවා. ඒ වගේම හදිසියේ පුරපාඩුවක් වුණොත් පුරපාඩුව පියවාගන්නේ කොහොමද කියන එකත් ආණ්ඩු ව්‍යවස්ථාවේ අන්තර්ගත කරනවා. එතකොට රටේ ස්ථාවර භාවයක් නැත්නම් දේශපාලන වශයෙන් ස්ථාවර භාවයක් නිර්මාණය වෙනවා. හොඳයි දුවේ පුතේ, දැන් අපි එහෙනම් කතා කරේ රටක ආණ්ඩු ව්‍යවස්ථාවකට පැවරෙන කාර්යභාරය පිළිබඳව. හොඳයි දුවේ පුතේ, දැන් එහෙනම් අපි ඊළඟට අපේ සාකච්ඡාවේ දෙවනි අදියරට එනවා. මම එහෙනම් උතනින් අවසන් කරනවා ව්‍යවස්ථානුකූලවාදී පිළිබඳව. දෙවනි අදියර හැටියට දෙවනි සංකල්පය හැටියට කතා කරනවා පරමාධිපත්‍ය බලය පිළිබඳව. මොකක්ද දුවේ පුතේ පරමාධිපත්‍ය බලය? හොඳයි. පරමාධිපත්‍ය බලය සංකල්පයේ ඉදිරිපත් කිරීමේ පියා හැටියට අපි හඳුන්වන්නේ ජීන් ජැක් රූසෝ. කවුද ජීන් ජැක් රූසෝ? ෆ්‍රන්ස ජාතික ජීන් ජැක් රූසෝ. එහෙම නැත්නම් මෙයා අපි හඳුන්වනවා ෂෝන් චාක් රූසෝ කියලා. කොහමද? ෂෝන් චාක් රූසෝ. එනම් මේ නම මතක තියාගත්තට කමන්නේ නැහැ, ෂෝන් චාක් රූසෝ. හොඳයි පුතේ, ජීන් ජැක් රූසෝ විසින් සමාජ සමූතිය කියන පොතෙන්, එහෙම නැත්නම් සෝෂල් කන්ට්‍රැක්ට් කියන පොතෙන් තමයි මහජන පරමාධිපත්‍ය බලය ගැන අදහස් දැක්වේ. මෙතෙන්දි විශේෂයෙන් ඔබ මතක තියාගන්න ඕනේ පුතේ, මේ සමාජ සම්මුතිය කියන පොතෙන් ජීන් ජැක් රූසෝ විසින් විශේෂ සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි පොදු කැමැත්ත කියන සංකල්පය. මොකද්ද පොදු කැමැත්ත? නැත්නම් ජෙනරල් විල්. මෙන්න මේ පොදු කැමැත්ත සංකල්පය හරහා තමයි මහජන පරමාධිපත්‍ය ගැන අදහස් දක්වන්නේ. රූසෝ කියනවා දුව පුතේ,
මහජන පරමාධිපත්‍ය බලය සඳහා අත්‍යවශ්‍යම සාධකයක් හැටියට පොදු කැමැත්ත. බලන්න රූසෝ කියන දේ. මහජන පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම නම් පොදු කැමැත්ත අත්‍යවශ්‍ය සාධකයක් හැටියට රූසෝ හඳුන්වනවා. ඒ වගේම දුවේපතිය අපි මතක තියාගන්න ඕන තවත් වැදගත් කාරණයක් තමයි රූසෝ යෝජනා කරනවා මහජන ප්‍රමාධිපත්‍ය බලයේ ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු පාලන ක්‍රමය ගැන. මොකද රූසෝ කියන්නේ? රූසෝ කියනවා සමූහාණ්ඩුවාදී මාදලිය තමයි මහජන ප්‍රමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා හොඳම පාලන ක්‍රමය කියලා. කුමන පාලන ක්‍රමයද? සමූහාණ්ඩුවාදී පාලනය. දුවේ පුතේ සමූහාණ්ඩුවාදී පාලනයක් කියන්නේ තේරුම තමයි ජන රජයක් කියන එක. ජන රජයක්. ඒ කියන්නේ මහජනතාවගේ ඡන්ද බලය තුලින් පත්වන ආණ්ඩුවක් කියන එක තමයි මේකේ තේරුම. නැයි දුවේ පුතේ. දැන් මෙතනදී අපි තවදුරටත් අවධානය යොමු කළ යුතු කරුණක් තියෙනවා. මම අර කලින් අවස්ථාවේදීත් ඔබට පැහැදිලි කළා. ඕනම දාර්ශනිකයෙක් මොකක් හෝ න්‍යායක් එහෙම මතවාදයක් ඉදිරිපත් කරනවා නම් ඒකට බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ තමන් ජීවත්වන පරිසරය, තමන් ජීවත්වන කාලයේ පවතින දේශපාලන ආර්ථික සමාජීය පරිසරය. එහෙමනම් රූසෝටත් මහජන පරමාධිපත්‍ය සංකල්පයේ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රංශයේ පැවතුණු වාතාවරණය බෙහෙවින් බලපෑවා. මේ කාලේ වෙනකොට ප්‍රංශයේ තුලත් පවතින්නේ ඒකාධිපති රාජාණ්ඩු පාලනය. මේක අපි තේරුම් ගන්න ඕනේ. ආඥාදායක කුරුරු ඒකාධිපති රාජාණ්ඩු පාලනයක් තමයි ප්‍රංශයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා දුවේ පුතේ රාජාණ්ඩු පාලන ලෝකයේ කොහේ කොයි කාලේ තිබුණත් ඒ පාලන ක්‍රම සාමාන්‍ය ජනතාවට සුභවාදී වෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවගේ නිදහස, අයිතිවාසිකම්, සමානාත්මතාවය මේව උල්ලංඝනය වෙනවා. මෙන්න මෙහෙම පාලන ක්‍රමයක් තමයි අපි හඳුනගන්නේ ඒකාධිපති රාජාණ්ඩු පාලන කියලා. එහෙනම් රූසෝගේ කාලය තුලත් පැවතුණු මෙන්න මේ රාජාණ්ඩු පාලනය මගින් ෆ්‍රන්ස ජනතාවට මෙන්න මේ වගේ වාතාවරණයකට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒ නිසා රූසෝ කල්පනා කරනවා මෙන්න මේ කියන ඒකාධිපති ආඥාදායක කුරුරු පාලනයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ප්‍රංශයේ තුල ස්ථාපිත කරගත යුතුයි කියලා. අන්නේ සඳහා ප්‍රංශ ජනතාවට අවශ්‍ය කරන දේශපාලන මතවාදී සැපයීම රූසෝ මේ මගින් බලාපොරොත්තු වෙනවා. සෝෂල් කොන්ට්‍රැක්ට් එහෙම නැත්නම් සමාජ සම්මුතිය කියන කෘතිය තුලින් ප්‍රංශ ජනතාවට මෙන්න මේ මතවාදී සැපයීම රූසෝගේ අරමුණ වෙනවා. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න ඕන කාරණේ මෙන්න මේකයි. ඔබ දන්නවා 1789 දී ප්‍රංශ විප්ලවය ඇති වුණා. මෙන්න මේ ප්‍රංශ විප්ලවය සඳහා අවශ්‍ය කරන දාර්ශනික පසුබිම නිර්මාණය කිරීම රූසෝගේ අරමුණක් වුණා. හැබැයි දුවේ පුතේ රූසෝ ජීවත්ව සිටින කාලය තුළදී රූසෝගේ අරමුණ ඉටු වුණේ නැහැ. රූසෝ මිය ගිහිල්ලා අවුරුදු 12කට තුර පස්සේ තමයි ප්‍රංශ විප්ලවය ඇති වුණේ. හැබැයි ප්‍රංශ විප්ලවය තුළින් රූසෝගේ සිහිනය සැබෑ වුණා. ඒ තමයි මෙතෙක් ප්‍රංශය තුල පැවතුණු ඒකාධිපති ආඥාදායක පාලනය බිඳ වැටෙනවා ප්‍රංශ විප්ලවය මගින්. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් අපි මේ මූලික කාරණයෙන් කිව්වේ සමාජ සම්මුතිය කියන පොතෙන් තමයි රූසෝ පරමාධිපත්‍ය සංකල්පය ගැන කතා කළේ. එතෙන්දී පොදු කැමැත්ත සංකල්පය ඉදිරිපත් කළා. පරමාධිපත්‍ය පාලනයක් සඳහා පොදු කැමැත්ත අත්‍යවශ්‍යමයි කියන කාරණේ රූසෝ කිව්වා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට මහජන පරමාධිපත්‍ය සංකල්පය නිර්වචනය කරනවා. එහෙම නැත්නම් මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය හඳුන්වන්නේ කොහොමද කියලා නිර්වචනය කරනවා. දුවේ පුතේ, රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය මහජනතාව සතු වේ. එහෙම නැත්නම් රාජ්‍යයේ බලයේ මූලාශ්‍රය ජනතාව වේ කියන එක තමයි මහජන පරමාධිපත්‍ය සංකල්පයේ අදහස වෙන්නේ. නැවත කියනවා නම් ජනතා පරමාධිපත්‍ය බලය යනු රාජ්‍යයේ බලයේ මූලාශ්‍රය ජනතාව වේ. තවත් විදිහකින් කියනවා නම්
රාජ්‍යයේ පරමාධිපත්‍ය බලයේ උල්පත මහ ජනතාව වේ. රාජ්‍යයේ පරමාධිපත්‍ය බලයේ උල්පත මහ ජනතාව වේ. එහෙම නැත්නම් තවත් ක්‍රමයකින් කියනවා නම් පරමාධිපත්‍ය බලයේ හිමිකරුවා පාලකයා නොව මහ ජනතාව වේ. පරමාධිපත්‍ය බලයේ හිමිකරුවා පාලකයා නොව මහ ජනතාව වේ. මෙන්න මේ ආකාරයට අපිට හැකියාව ලැබෙනවා මහජන පරමාධිපත්‍ය සංකල්පය නිර්වචනය කරන්න. හොඳයි දුවේ පුතේ. එහෙමනම් දැන් අපි මහජන පරමාධිපත්‍ය සංකල්පේ නිර්වචනය කළානේ. හිතන්දී අපි කිව්වා රාජ්‍යයේ බලයේ මූලාශ්‍රය ජනතාවේ, එහෙම නැත්නම් රාජ්‍ය බලයේ උල්පත ජනතාවේ, එහෙම නැත්නම් රාජ්‍ය බලයේ හිමිකරුවා පාලකයා නොව මහජනතාවේ කියන ඒ හැම අදහසකින්ම කියවුනේ මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය. හොඳයි දුවේ පුතේ. අපි ඊළඟට යුරෝපය තුල 15-16 සියවස්වලදී පැවතුණු පසුබිම ගැන පොඩ්ඩක් කතා කරනවා. දුවේ පුතේ 14-15-16 වගේ සියවස්වලදී යුරෝපය තුල පැවතුණු මතයේ උනේ රාජ්‍යයට පරමාධිපත්‍ය බලයේ හිමිවන්නේ දෙවියන්ගෙනි කියන අදහස. තවත් විදිහකින් කියනවා නම් පරමාධිපත්‍ය බලය දෙවියන්ගෙන් හිමි වූ බලයක් ලෙස තමයි දේවරම්වාදීන් විග්‍රහ කළේ. දැන් හොඳින් කල්පනා කරන්න. උදේ මේ කාලේ වෙනකොට යුරෝපයේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වුණේ ඒකාධිපති රාජාණ්ඩු පාලන. ඒ වගේම තමයි මේ කාලේ වෙනකොට කතෝලික පල්ලිය බලවත් වෙලා තිබුණා. ඒ නිසා පාප් වහන්සේ බලවත් වෙලා තිබුණා. ඒ නිසා දේවරම්වාදයේ ව්‍යාප්ත වීමක් අපි දකිනවා. මේ යුගයේදී රාජාණ්ඩු පාලකයෝ පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය තිබුණේ ඒකාධිපති රජුට. ඒ නිසා පාප් වහන්සේ කතෝලික පල්ලිය බලවත් වීම තුළ දේවරම්වාදයේ ව්‍යාප්ත වෙලා තිබුණා. මේ දේවරම්වාදයේ තුලින් කියපු අදහස් කීපයක් තියෙනවා. රාජ්‍ය මැවීම දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. ඒ වගේම පාලකයා පත් කරලා පාලකයාට බලය පවරා දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ වගේම පාලකයා ක්‍රියාවට නම්වන්නේ දිව්‍යමය නීතිය. දිව්‍යමය නීතිය පදනම් කරගෙන තමයි පාලකයෝ රාජ්‍ය පාලනය පවත්වාගෙන යන්නේ. ඒ නිසා පාලකයාට එරෙහිවීම යනු දෙවියන් වහන්සේට එරෙහිවීමක් හා සමාන වේ. ඒ එක්තරා ආකාරයකින් දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් වනවා මෙන්ම බරපතල පාප කර්මයක්ද වේ. ඉතින් මෙන්න මේ වගේ අදහස් ගණනාවක් දේවරම්වාදීන් ව්‍යාප්ත කළා තිබුණා. ඒ නිසා ඒ කාලයේ තුලදී රාජ්‍යයට පරමාධිපත්‍ය බලය ලැබුණේ දෙවියන් වහන්සේගෙන් කියන මතය සමාජය තුල ව්‍යාප්ත වෙලා තිබුණා. මේ අපි කතා කළේ දුවේ පුතේ 15-16 සියවස්වල වෙනකොට යුරෝපා සමාජය තුල පැවතුණු මතය. මොකක්ද මේ මතයෙන් කියන්නේ? රාජ්‍යයට බලය ලැබෙන්නේ දෙවියන් වහන්සේ ගෙන්ය කියන අදහස. ඊළඟට 18 වෙනි සියවස විතර වෙනකොට අර අපි කිව්ව தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ පුතේ 18 වෙනි සියවස විතර වෙනකොට මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය පෙරට එනවා. විශේෂයෙන්ම යුරෝපා සමාජය තුල 18 වෙනි සියවස වෙනකොට මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය පෙරට පැමිණීමක් අපි දකිනවා. ඒ නිසා මහජන පරමාධිපත්‍ය සංකල්පයෙන් කියවෙන්න පටන් ගත්ත පුතේ රාජ්‍යයේ පරමාධිපත්‍ය බලයේ හිමිවන්නේ පාලකයාට නොව මහජනතාවටයි කියලා. මොකක්ද එකෙන් කියුනේ? රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාලකයාට නොව මහජනතාවටයි කියන අදහස කරලියට එනවා. ඒ වගේම පුතේ මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි මහජන පරමාධිපත්‍ය සංකල්පයෙන් කිව්වා පාලකයා යනු මහජන පරමාධිපත්‍ය බලයේ తాවකාලික බාරකරුවෙක් පමණි කියලා. බලන්න මේ ප්‍රකාශ කොච්චර වටිනවද කියලා. ඒ ප්‍රකාශයෙන් කිව්වේ මහජන පරමාධිපත්‍ය බලයේ තාවකාලික බාරකරුවෙක් විතරයි පාලකයා කියන්නේ. කියන්නේ පාලකයා කියන්නේ රාජ්‍ය අයිතිකාරයා නෙවෙයි, තාවකාලික බාරකාරයා. එහෙමයි සැලකුණේ. සමහජන පරමාධිපත්‍යයට වඩා ඉහළ අධිකාරියක් නැත යන්න මේකෙන් කියන්න පටන් ගත්තා. ජනතා කැමැත්තට වඩා ඉහළ අධිකාරියක් නොමැත.
එක් තමයි මහජන පරමාධිපත්‍ය බලය කියන සංකල්පයෙන් කියවෙන්න පටන් ගත්තේ. කොයි කාලෙ සිටද? 18 වෙනි සියවසෙන් පස්සේ. කොහේ මුල් කරගෙනද? යුරෝපයේ මුල් කරගෙන. එහෙනම් දුවේ අපි මේ ඉගෙන ගත්තේ 18 වෙනි සියවස වෙනකොට යුරෝපය තුල නැවත මහජන පරමාධිපත්‍ය සංකල්පය පෙරට පැමිණුණා කියන කාරණේ. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට ජනතා පරමාධිපත්‍ය සංකල්පය වර්ග කිරීම කරනවා. කුමක්ද? ජනතා පරමාධිපත්‍ය කියන සංකල්පය වර්ග කිරීම අපි ඊළඟට කරනවා. දුවේ පුතේ, ජනතා පරමාධිපත්‍ය සංකල්පය එහෙම නැත්නම් මහජන පරමාධිපත්‍ය කියන සංකල්පය අපිට ආකාර තුනකට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි නීති රීති සම්පාදනය කිරීමේ බලය. මේක අපි හඳුන්වනවා විවස්ථා සම්පාදන බලය කියලා. දෙවෙනි එක තමයි නීති රීති ක්‍රියාත්මක කිරීමේ බලය. මේක අපි හඳුන්වනවා විධායක බලය කියලා. තුන්වෙනි එක තමයි නීති විනිශ්චය කිරීමේ බලය. මේක අපි හඳුන්වනවා අධිකරණ බලය කියලා. එහෙනම් දුවේ පුතේ, දැන් ඔබට පැහැදිලි ඇති ජනතා පරමාධිපත්‍ය බලය අපිට කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. නීති රීති සම්පාදනය කිරීමේ බලය, එහෙම නැත්නම් විවස්ථා සම්පාදන බලය කියලා. දෙක, නීති රීති ක්‍රියාත්මක කිරීමේ බලය, එක අපි හඳුන්වනවා විධායක බලය කියලා. තුන, නීති විනිශ්චය කිරීමේ බලය, ඒක අපි හඳුන්වනවා අධිකරණ බලය කියලා. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට තවත් වැදගත් දෙයක් කතා කරනවා. ඒ තමයි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන පරමාධිපත්‍ය බලය අන්තර්ගත වෙච්ච ආකාරය පිළිබඳව. තවත් විදිහකින් කියනවා නම් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන පරමාධිපත්‍ය බලය අන්තර්ගත වෙච්ච ආකාරය. දුවේ පුතේ, නිදහසින් පස්සේ අපේ රටේ සොල්බරි ආණ්ඩුක්‍රමය, 1972 ආණ්ඩුක්‍රමය, 1978 ආණ්ඩුක්‍රමය කියලා ආණ්ඩුක්‍රම තුනක් ක්‍රියාත්මක වෙනවා. දැන් සොල්බරි ආණ්ඩුක්‍රමය අපිට ලැබෙනකොට අපිට නිදහස ලැබෙලා නැති වුණාට ඊට මාස කිහිපයක් පස්සේ අපිට නිදහස ලැබුණා. එතකොට 72 ආණ්ඩුක්‍රමය, 1978 ආණ්ඩුක්‍රමය, ඊට පස්සේ ඇතිවෙච්ච ආණ්ඩුක්‍රම, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනෙන් පරමාධිපත්‍ය බලය ඇතුළත් උනේ 72 පළමු ජනරජ ව්‍යවස්ථාවට සහ වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණයි. දුවේ පුතේ, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකෙන්ම මහජන පරමාධිපත්‍ය බලය පිළිබඳව මෙන්න මේ ආකාරයට දක්වලා තියෙනවා. මෙන්න මේ අදහස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක තුලම අන්තර්ගත වෙනවා. මොකක්ද ඒක කියලා තියෙන්නේ? ඒක කියනවා පුතේ, ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය ජනතා වෙත හිමිය. එය පැවරීමට හෝ අත්හැරීමටද නොහැකිය. කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය බලය මහජනතාව සතුය. එය පැවරීමට හෝ අත්හැරීමටද නොහැකිය කියලා දක්වලා තියෙනවා. හොඳයි දුවේ පුතේ, 1972 ව්‍යවස්ථාවේ 3-4-5 කියන වගන්ති තුලින්, ඒ වගේම 1978 ව්‍යවස්ථාවේ 3-4 කියන වගන්ති තුලින් මහජන පරමාධිපත්‍ය බලය පිළිබඳව විස්තර කරලා තියෙනවා. දැන් මේ බලන්න පුතේ, 72 ව්‍යවස්ථාව තුලින් පරමාධිපත්‍ය බලය කොටස් තුනකට බෙදලා තිබුණා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සහ අධිකරණ බලය කියලා. කොහොමද? ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සහ අධිකරණ බලය කියලා. ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම ජාතික රාජ්‍ය සභාවට පවරලා තිබුණා. නමුත් 78 ව්‍යවස්ථාම තුල පරමාධිපත්‍ය බලයේ කුළුණු පහක් තිබුණා. ප්‍රධාන කුළුණු පහ මොනවද? ඒවා ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ලෙස. පැහැදිලිද පුතේ? කුළුණු පහ මොනවද? ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් ලෙස. හොඳයි දුවේ පුතේ, දැන් අපි එහෙනම් සාකච්ඡා කරේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පරමාධිපත්‍ය බලය අන්තර්ගත වෙච්ච හැටි. හොඳයි, දැන් අපි ඊළඟට තවත් වැදගත් කාරණයක් කතා කරනවා. ඒ තමයි වර්තමානයේදී
පාර්ලිමේන්තු පරමාධිපත්‍යයෙන් ඉවත් වෙලා මහජන පරමාධිපත්‍යයට මාරුවීම පිළිබඳව. පාර්ලිමේන්තු පරමාධිපත්‍යයෙන් ඉවත් වෙලා මහජන පරමාධිපත්‍යයට මාරුවීමක් ගැන. පුතේ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය කියන එකේ තේරුම තමයි රටේ පාර්ලිමේන්තුවට නීති රීති බැනීමේ පූර්ණ බලය හිමි වෙනවා කියලා. ඒක උදාහරණයක් ගත්තොත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සරල බහුතර ඡන්දයෙන් සමස්ත ආණ්ඩු ක්‍රමයම වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි එහෙම වුණත් පුතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ වෙනකොට පාර්ලිමේන්තු පරමාධිපත්‍යයෙන් ටිකක් ඉවත් වෙලා මහජන පරමාධිපත්‍යයට මාරුවීමක් දකින්න ලැබෙනවා. උදාහරණයක් ඇටියට ස්කොට්ලන්තයට නිදහස ලබා දෙනකොට ජනමත විචාරණයක් පවත්වන්න බ්‍රිතාන්‍ය කටයුතු කරනවා. ඒ කියන්නේ පුතේ ස්කොට්ලන්තයට නිදහස දෙන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පනත් සම්මත කරලා කරන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව ජනමත විචාරණයක් පවත්වලා ජනතාවගෙන් අහනවා නිදහස දෙන්නද එපාද කියලා. ඒ විතරක් නෙමෙයි පුතේ ස්කොට්ලන්තයට අයර්ලන්තයට වේල්ස් වලට මානව අයිතිවාසිකම් පනත් මගින් පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර යොදලා තියෙනවා. එනම් මේ හරහා අපිට පේනවා පැහැදිලිවම බ්‍රිතාන්‍ය තුල පාර්ලිමේන්තු පරමාධිපත්‍යයෙන් ඉවත් වෙලා මහජන පරමාධිපත්‍යයට මාරුවීමක් දකින්න ලැබෙනවා කියලා. හිතයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට අපේ සාකච්ඡාවේ තුන්වෙනි අදියරට එනවා. ඒ තමයි බලතල බෙදීමේ න්‍යාය. එහෙම නැත්නම් බලතල වෙන් කිරීමේ න්‍යාය. දුවේ පුතේ. ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයේ යටතේ අද දිනේදී අපි ප්‍රධාන සංකල්ප දෙකක් කතා කළා. ව්‍යවස්ථානුකූලවාදය මහජන පරමාධිපත්‍ය බලය. දැන් අපි තුන්වෙනි සංකල්පයේ හැටියට බලතල බෙදීමේ න්‍යාය ගැන කතා කරනවා. දුවේ පුතේ. බලතල බෙදීමේ අදහස දේශපාලන විද්‍යාවේ පැරණිම සංකල්පයක්. මොකක්ද ඒකට හේතුව? බලතල බෙදීමේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ ඇරිස්ටෝටල් පඬිවරයා නිසා. ඇරිස්ටෝටල් පඬිවරයා විසින් ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය මුල් කරගෙන බලතල බෙදීම සම්බන්ධයෙන් කරුණු තුනක් ඉදිරිපත් කළා. එයා කියනවා දේශපාලන කරුණු සාකච්ඡා කිරීම, පොදු වැඩ කටයුතු පාලනය කිරීම, යුක්තිය පසිඳලීම ආණ්ඩුවේ බලතල ලෙස දැකිය හැකියි කියලා. එහෙම නැත්නම් ආණ්ඩුවේ බලතල ලෙස බෙදිය හැකියි කියලා. මොනවද? දේශපාලන කරුණු සාකච්ඡා කිරීම, පොදු වැඩ කටයුතු පාලනය කිරීම, යුක්තිය පසිඳලීම. මෙන්න මේවා. කොමුණන් දුවේ පුතේ, ඇරිස්ටෝටල් මේ අදහස් ඉදිරිපත් කළේ ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය පදනම් කරගෙන. ග්‍රීක පෞර රාජ්‍ය ක්‍රමය තුල බලතල බෙදලා තිබුණේ නැති නිසා මේ අදහස් එතරම් ජනප්‍රිය වුණේ නැහැ. එසා පෞර රාජ්‍ය ක්‍රමය බිඳවැටීමත් සමග ඇරිස්ටෝටල්ගේ මතය යටපත් වෙලා යනවා. ඊට පස්සේ බලතල බෙදීමේ අදහස 16,000 සියවස් වෙනකොට බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය මුල් කරගෙන නැවත මතුවෙනවා, නැවත පැන නගිනවා. ඒ තමයි පුතේ මේ කාලේ වෙනකොට බ්‍රිතාන්‍ය තුල පැවතුණු බල අරගලේ. මොකද්ද බල අරගලේ? මේ කාලේ වෙනකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ රජු අතර, බ්‍රිතාන්‍ය අධිකරණය සහ රජු අතර බල අරගලයක් නිර්මාණය වෙලා තිබුණා. මෙන්න මේ නිසා බ්‍රිතාන්‍ය සමාජය තුල මතයක් ගොඩ නැගුණා රජුගේ බලතල බෙදිය යුතුයි කියලා. කොහොමුණත් දුවේ පුතේ, ඇරිස්ටෝටල්ගෙන් පස්සේ බලතල බෙදීම සම්බන්ධයෙන් වැදගත් වෙච්චි දාර්ශනිකයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ජෝන් ලොක්. අනිත් එක්කෙනා තමයි හැරිංටන්. කවුද? ජෝන් ලොක් සහ හැරිංටන්. මෙන්න මේ දෙන්න අතරනුත් වඩා වැදගත් වෙන්නේ ජෝන් ලොක්. මොකද ජෝන් ලොක් තමයි බලතල බෙදීමේ ප්‍රාථමික න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ. බලතල බෙදීමේ ප්‍රාථමික න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවේ ජෝන් ලොක් නිසා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරනවා චාල්ස් මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ න්‍යාය. මොකද්ද?
චාල්ස් මොන්ටෙස්කියුගේ බල්තල බෙදීමේ න්‍යාය. දුවේ පුතේ, බල්තල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කිරීමේ ගෞරවය ලැබෙන්නේ චාල්ස් මොන්ටෙස්කියුට. ෆ්‍රන්ස ජාතික චාල්ස් මොන්ටෙස්කියුට. චාල්ස් මොන්ටෙස්කියු 1748 දී ද ස්පිරිට් ඔෆ් ලෝස් එහෙම නැත්නම් නීතියේ සාරය කියන ග්‍රන්ථය ලියනවා. මෙන්න මේ ග්‍රන්ථය තුලින් තමයි බල්තල බෙදීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ. මොන්ටෙස්කියුටත් මේ බල්තල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කිරීම සඳහා බලපෑවේ ප්‍රංශයේ තුල පැවතුණු දේශපාලන වාතාවරණය. මම අර කලින් කිව්වා වගේම පුතේ ප්‍රංශයේ තුලත් ඒකාධිපති කුරුළු ආඥාදායක පාලනයක් සිද්ධ වෙනවා. මේ පාලනය නිසා මොන්ටෙස්කියු වගේ දාර්ශනිකයන්ට ඒ වගේම සාමාන්‍ය ජනතාවට බොහෝ පීඩාවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝ දාර්ශනිකයෝ ප්‍රංශය අත්හැරලා වෙනත් රටවල් වලට පලා යනවා. ඉතින් මොන්ටෙස්කියුත් මොකද කරන්නේ? බ්‍රිතාන්‍යයට යනවා. බ්‍රිතාන්‍යයට ගියාම මොන්ටෙස්කියු දැක්කේ පුතේ ප්‍රංශයට වඩා හාත්පසින් වෙනස් පරිසරයක්. ඒ කියන්නේ ප්‍රංශ ජනතාව පීඩාකාරී පාලනයක් ගත කරනකොට බ්‍රිතාන්‍ය ජනතාව නිදහස් සාමකාමී ජන ජීවිතයක් ගත කරනවා. ඉතින් මොන්ටෙස්කියු හිතනවා බ්‍රිතාන්‍ය තුල බලතල බෙදලා තියෙන නිසා තමයි බ්‍රිතාන්‍ය ජනතාව නිදහසේ තම ජීවිතය ගත කරන්න කියලා. නමුත් පුතේ සමහර විචාරකයෝ කියනවා මේක වැරදි මතයක්. මොකද ඒ කාලේ වෙනකොට බ්‍රිතාන්‍ය බලතල බෙදලා තිබුණේ නැහැ. ඒ නිසා වැරදි මතයක ඉඳලා මොන්ටෙස්කියු බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කළා කියන චෝදනාව එල්ල වෙනවා. කොමුනා දුවේ පුතේ මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ න්‍යාය තුළ අඩංගු ලක්ෂණ කීපයක් තියෙනවා. එයා කියනවා රටක විවස්ථාදායක බලය සහ අධිකරණ බලයේ එක රාශී වුණොත් විවස්ථාදායකයේ විනිශ්චකාරවරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා හිතුවක්කාරී පාලනයක් බිහි වෙන්න පුළුවන්. විවස්ථාදායක බලයයි අධිකරණ බලයයි එකතු වුණොත් තමයි හිතුවක්කාරී පාලනයක් ඇති වෙන්නේ. ඒ වගේම යා කියනවා රටක විධායක බලය සහ අධිකරණ බලයේ එක රාශී වුණොත් විධායකය හිංසාකාරී හා පීඩාකාරී වෙන්න පුළුවන්. දැන් ඉස්සලාගේ විවස්ථාදායක බලයයි අධිකරණ බලයයිනේ. මෙතන කියන්නේ විධායක බලයයි අධිකරණ බලයයි එක රාශී වුණොත් විධායකය හිංසාකාරී හා පීඩාකාරී වෙන්න පුළුවන්. ඒ වගේම මොන්ටෙස්කියු කියනවා රටක විධායක විවස්ථාදායක අධිකරණ කියන බලතල තුනම එකතු වුණොත් අනිදාට මිනිස් නිදහසේ නියත අවසානයේ ළඟා වෙනවා කියලා. මොකද්ද කියන්නේ? විධායක විවස්ථාදායක අධිකරණ කියන බලතල තුනම එකතු වුණොත් අනිදාට මිනිස් නිදහසේ නියත අවසානයේ ළඟා වෙනවා කියනවා. එනිසා මොන්ටෙස්කියු යෝජනා තුනක් කරනවා. ඒ තමයි එක ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීමට. මොකද පළවෙනි එක ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීමට. දෙක විධායකයේ අත්නෝමතික භාවයන් වළක්වා ගැනීමට. තුන ජනතාවගේ නිදහස ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවේ බලය විවස්ථාදායක විධායක අධිකරණ ලෙස බෙදිය යුතුයි. මොකද මොන්ටෙස්කියු කියන්නේ? ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීමටත් විධායකයේ අතනොමතික භාවයන් වළක්වා ගැනීමටත් ජනතාවගේ නිදහස ආරක්ෂා කර ගැනීමටත් ආණ්ඩුවේ බලතල පැහැදිලිව බෙදිය යුතුයි කියනවා විවස්ථාදායක විධායක අධිකරණ ලෙස. එහෙනම් දුවේ පුතේ මේ අපි කතා කරේ මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ න්‍යාය තුල අන්තර්ගත කරුණු පිළිබඳව. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරනවා තවත් වැදගත් කාරණයක්. ඒ තමයි බලතල බෙදීමේ න්‍යාය තුල අන්තර්ගත මූලධර්ම පිළිබඳව. මොකද්ද දුවේ පුතේ? බලතල බෙදීමේ න්‍යායේ අන්තර්ගත මූලධර්ම පිළිබඳව. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඊ.එස්. කෝවින් කියන දාර්ශනිකයා බලතල බෙදීමේ න්‍යාය තුල අඩංගු මූලධර්ම හතරක් ගැන කියනවා. ප්‍රධාන මූලධර්ම හතරක්.
පළවෙනි එක තමයි දුවේ පුතේ ආණ්ඩුවේ බලතල විවස්ථාදායක විධායක සහ අධිකරණ ලෙස බෙදා තිබීම. ඔන්න පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි එකිනෙකට සම්බන්ධ නොවුණු පුද්ගලයන් විසින් ඒවා ක්‍රියාවට නැංවීම. තුන්වෙනි එක ආයතන තුනට පවරන බලතල සමාන වීම. හතරවෙනි එක එක් ආයතනයකට හිමි බලතල කිසිසේත්ම වෙනත් ආයතනයකට නොපැවරීම. නැවත ලක්ෂණ හතර අපි ඉක්මනින් බලමු. විවස්ථාදායක විධායක අධිකරණ ලෙස ආණ්ඩුවේ බලතල බෙදීම, එකිනෙකට සම්බන්ධ නොවුණු පුද්ගලයන් විසින් ඒවා ක්‍රියාවට නැංවීම, ආයතන තුනට පවරන බලතල සමාන වීම, එක් ආයතනයකට හිමි බලතල විනත් ආයතනයකට පැවරීමට නොහැකි වීම. මෙන්න මේවා තමයි මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ න්‍යායේ අන්තර්ගත මූලධර්ම වෙන්නේ. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඊළඟට කතා කරනවා බලතල බෙදීමේ න්‍යායේ ප්‍රායෝගික දුර්වලතා. වැදගත් කාරණයක්. මේ බලන් දුවේ පුතේ, අපි තේරුම් ගන්න ඕනේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය සාර්ථක වීම සඳහා බලතල බෙදීමේ න්‍යාය තුලින් වැදගත් මෙහෙයක් ඉටු වුණා. හැබැයි දියෝ පිටේ සමහර විචාරකයෝ කියනවා බලතල බෙදීමේ න්‍යාය තුල අඩංගු දුර්වලතා ගන්නවකුත් දකින්න පුළුවන් කියලා. පළවෙනි එක මොකද්ද? ආණ්ඩුවේ බලය මෙම අංශ අතර පරිපූර්ණ ලෙස බෙදිය හැකිද? ඒ කියන්නේ දුවේ පුතේ ආණ්ඩුවේ බලය විවස්ථාදායක විධායක අධිකරණ කියලා පැහැදිලිව බෙදන්න පුළුවන්ද? හරියට සීමා මායිම් වෙන් කළා විවස්ථාදායකයට මෙච්චරයි, විධායකයට මෙච්චරයි, අධිකරණයට මෙච්චරයි. එහෙම පුළුවන්ද? එහෙම බෑ. ඒක මේ න්‍යායේ පවතින ප්‍රායෝගික දුර්වලතාවයක්. දෙවෙනි එක බලමු. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ක්‍රියාකාරීත්වය සඳහා ආයතන වෙන්වීම නොව ආයතන අතර සහයෝගීත්වය වැදගත් කියලා නූතන මතයක් තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ නූතනයේ පිළිගත්ත මතය වෙන්නේ ආයතන තුන බලතල බෙදලා වෙන් කළ තියෙන එක නෙවෙයි, මේ ආයතන අතර යම් ආකාරයේ සහයෝගීත්වයක් ඇති වෙන්න ඕනේ. ඒ සහයෝගීත්වය ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය වර්ධනය වෙන්න හේතුවක් කියලා නූතන මතයෙන් පිළිගන්නවා. ඒ නිසා ඔන්න මොන්ටෙස්කියුගේ මතයේ දෝෂයක් හැටියට මේක අපි හඳුන ගන්නවා. ඊළඟ කාරණේ තමයි පුතේ, දැන් මොන්ටෙස්කියු කිව්වනේ ආයතන තුන්ට පැවරන බලතල සමාන වෙන්න ඕනේ කියලා. හැබැයි අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අධිකරණයට සාපේක්ෂව විධායකයේ සහ විවස්ථාදායකයේ බලය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මොන්ටෙස්කියු ඉදිරිපත් කරපු මතයේ ප්‍රායෝගික දෝෂයක් තියෙනවා කියලා දැන් අපිට පේනවා. ඊළඟට දුවේ පුතේ, මොන්ටෙස්කියු කියනවා මිනිස් නිදහස ආරක්ෂා කිරීම සඳහා බලතල බෙදිය යුතුයි කියලා. හැබැයි දුවේ පුතේ, අපි තේරුම් ගන්න ඕන කාරණේ, ඇත්තටම මිනිස් නිදහස ආරක්ෂා කිරීමට බලතල බෙදීම පමණක් ප්‍රමාණවත්ද කියන කාරණේ. ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ මිනිස් නිදහස ආරක්ෂා කරන්න අයිතිවාසිකම්, යුතුකම්, සමානාත්මතාවයේ නීතිය, නීතියේ ආධිපත්‍ය, මේ සංකල්පත් තියෙන්න ඕනේ. අන්න ඒක බලතල බෙදීම හරහා මිනිස් නිදහස ආරක්ෂා කරන්න පුළුවන්. එහෙනම් ඔන්න මොන්ටෙස්කියු කතා කරන්නේ එක සාධකයක් ගැන විතරයි. ඊළඟ කාරණේ තමයි වැරදි මතයක සිට මොන්ටෙස්කියු බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරපු නිසා මේක කොහොමත් වැරදි ලෙස පිළිගැනීම. ඒ කියන්නේ දරුවෝ, දැන් හොඳින් හිතන්න, මොන්ටෙස්කියු බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ ආදර්ශයට අරගන්නේ බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒ කාලේ වෙනකොට බ්‍රිතාන්‍ය බලතල බෙදලා තිබුණේ නැහැ. හැබැයි මොන්ටෙස්කියු හිතන්නේ බලතල බෙදලා තිබුණා කියලා. එහෙනම් වැරදි මතයක නේද මොන්ටෙස්කියු ඉන්නේ? මෙන්න මේ නිසා වැරදි මතයක සිට මේ න්‍යාය ඉදිරිපත් කරමු නිසා මේක කොහොමත් වැරදි කියලා සමහර අය විශ්වාස කරනවා. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අද දිනේදී අපි ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයේ යටතේ වැදගත් සංකල්ප තුනක් කතා කළා. එකක් තමයි ව්‍යවස්ථානුකූලවාදී. අපි මේ මාතෘකාව යටතේ ව්‍යවස්ථානුකූලවාදී කියන සංකල්පය නිර්වචනය කරා, ඒකේ ලක්ෂණ ගැන කතා කළා. ඊළඟට අපි මහජන පරමාධිපත්‍ය සංකල්පය ගැන සාකච්ඡා කළා.
ඊළඟ අවසාන වශයෙන් අපි කතා කරපු සාධකය උනේ සංකල්පය උනේ බලතල බෙදීමේ න්‍යායය. ඒතර බලතල බෙදීමේ න්‍යායය අපි නිර්වචනය කළා, ඒකේ මූලධර්ම ගැන කතා කළා. අවසාන වශයෙන් අපි කතා කළා බලතල බෙදීමේ න්‍යායයේ ප්‍රායක දුර්වලතා ගැන. හොඳයි දුවේ පුතේ. එමනම් මේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයේ යටතේ තවත් මාතෘකා ගණනාවක්, එහෙම නැත්නම් තවත් සංකල්ප ගණනාවක් අපිට කතා කරන්න තියෙනවා. නමුත් දුවේ පුතේ ඔබ පැහැදිලිව දන්නවා අද දිනේදී අපිට නියමිත කාලය මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා. ඒ නිසා අපි නැවත දවසක් මේ විදිහට හමුවීමේ බලාපොරොත්තුවෙන් සුපුරුදු පරිදි අදින් සමුගන්නවා.